මම බොහොම පැහැදිලි කර මේ රාජ්‍යත්වයෙන් පස්සේ ජනතාවට විපත් විතරයි කියලා. අද නෙමෙයි කියන්නේ මම බොහොම පැහැදිලි වුණා. එතකොට අද වෙද්දි ඔබ දකින්නද ලංකාවේ ගම් අතුර මේ කලට වෙහි කියන්න බෑ. දැන් මේ යන්නේ අකාලේ වෙහිවා ඉන්නේ. මේක කාලයක් නෙමෙයි දැන් වස්සාන කාලය ඉවරයි. හාමුදුරු කෙනෙක් කියනවා මේ දැන් කලට වෙහිවා ඉන්නවා. කලට වෙහිවා ඉන්නේ. එදාටත් මේ වෙද මහත්තයා කියන චරිතේ මෙහෙමම තමයි. හැබැයි රාජ්‍යත්වය ලබන්න කිසිම බලාපොරොත්තුවක් තාම නැවන් කිව්වේ වෙනස් කළ යුතු නම් ඒක කවුරු කෙනෙක් වෙනස් නොකර ඇතිනම් එම අඩුපාඩුව පුරවන්න මම ඒ තැනට යනවා. ඒ වගේම ඒ දෙක කරත් වැඩි කාලයක් රාජ්‍යත්වයේ කිරීමටවත් රාජ්‍යත්වය අල්ලාගෙන ඉන්න බලාපොරොත්තුවක් නැහැ. මගේ එකම බලාපොරොත්තුව එක වනගත වෙන එක. එහෙම නැත්නම් මහාන වෙන එක. ඒ මහින්ද රාජපක්ෂර අපි ආදරය කරා. ඔබත් ආදරය කරා. යුද්ධය අවසන් කරපු මහින්ද රාජපක්ෂර මිනිස්සු ආදරය කරා. මම ආදරය කරා. මහපොළොව මහින්ද එකපාරක් ඉඹිද්දී මම දවස් 365 දවසක් දෙවතාවක් මහපොළොව ඉඹින මිනිස්සෙක්. අදට යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය තුළ ආකර්ෂණ විද්‍යාව, වශීකරණය, මෝහන විද්‍යාව කියන විද්‍යාවන් තුන ප්‍රබල ලෙස හදාරන ගුරුන්වහන්සේලා ලංකාවේ ඉන්නවා. ඔවුන්ට පුළුවන් රාජ්‍යත්වය වෙනස් කරන්න. රෝග උත්සන්න වීම නැත්නම් රෝගීන් ගණයට වැටෙන, ඒ කුලකයට වැටෙන ප්‍රමාණය මම අවම කරලා දෙනවා 90%ක් වසර 3ක් ඇතුළත. මට ඒක කරන්න පුළුවන්. ගංජා ලංකාවේ නීතිගත කළ යුතුයි කියලා පළවෙනිටම ප්‍රසිද්ධ මාධ්‍ය, හොර රහස නෙමෙයි, ප්‍රසිද්ධ මාධ්‍යයේ ප්‍රසිද්ධ විවේචනය කරලා මේ පරසුද්ධන් විසින් සිංහල ජාතිය නැතිකරනගත් පළමු වෑයමේ කොටසක් විතර අර්ථකථනය කරේ මම ගංජා. සැබෑ බුදුදහම ලංකා ධර්මතල තුළින් අතුරුදන් වෙලා තියෙන්නේ. සැබෑ බුදුදහම. ඒතර සැබෑ බුදුදහම ලංකා රාජ්‍ය තුළ නැවත ස්ථාපනය කරන්නට අවැසි පරිසරය සකස් විය යුතුයි. ඒක සකස් කරන්න අවශ්‍ය බලතල දෙන්න. නිවාස ටික හදලා දෙන්නම් මම. හැබැයි මට එක දවසින් කරන්න බෑ. මගේ වියදමෙන් මම හදනවා. මට අවශ්‍ය වෙන වෙනම දෙයක් මම අවුරුදු 15ක් ඇතුළත. ඒක තිරසාර සංවර්ධන වැඩපිළිවෙල එක එක්තරා දෙයක්. ඒතර අවුරුදු 15ක් ඇතුළත මම මේ රටේ නිවාස ලක්ෂ 35ක් හදලා දෙනවා රජයට. මට රුපියලක්වත් එපා. අවසරය විතරයි ඉල්ලන්නේ. ආයුබෝවන් ධනුෂ් ලොක්ස් බලන හැමෝටම. හැමෝම බලාපොරොත්තු වුණු හැමෝම අහපු සාකච්ඡාවක්. මම අමුතුවෙන් හඳුන්ලා දෙන්න දෙයක් නැහැ. මේ හෙළ ඉතිහාසය ගැන උනන්දු වෙන, මේ හෙළ ඉතිහාසය ගැන හොයන ඔබ හොඳින්ම දන්නවා. මම ආයුබෝවන් කියලා පිළිගන්නවා. අනුජ් සිල්වා වෙද මහත්තයා. මම වෙද මහත්තයා කියලා කතා කරන්නද අනුජ් සිල්වා මහත්තයා කියලා කතා කරන්න ගන්නෑ. හැබැයි මම කොහොම වුණත් මම ඔබතුමාට ගරු කරනවා. එහෙනම් තමයි මෙහෙම ඔබතුමා හොයාගෙන ආවේ. අහන්න ප්‍රශ්න ගොඩක් තියෙනවා. මම මුලින්ම සමාජයේ මේ මීට කලින් කතා බහ වෙච්ච ප්‍රශ්නකින් මම පටන් ගන්නවා. ඔබතුමාට මේ රටේ රාජ්‍යත්වය හම්බුණොත් ඔබතුමා බාර ගන්නවද? මට රාජ්‍යත්වය ලැබුණොත් බාර ගන්නට නම් සාධක කීපයක් පූර්ණ විය යුතුයි. ඒ කියන්නේ පවතින සමාජ ක්‍රමය වෙනස් නොවී තියේ නම්, පවතින අධ්‍යාපන ක්‍රමය, සෞඛ්‍ය, සමාජ, දේශපාලන, ආර්ථික, කුෂිකාර්මාන්ත සහ කාර්මික කියන සියලු ක්ෂේත්‍රයන් 1948 සිට පැවතිච්ච ක්‍රමයටම පවතිනවා නම් මම අනිවාර්යයෙන් ඒක බාර ගන්නවා. බාර අරගෙන මේක ඇත්තම සිංහල බෞද්ධ රාජ්‍යයක් විදිහට පත් කරනවා. දැන් මිනිස්සුන් එකපාර හිතන්න පුළුවන් සිංහල බෞද්ධ රාජ්‍යකම මේ සිංහලයා බෞද්ධයා පදනමින් මූලාශ්‍රගත වෙච්ච දෙයක් නෙහැ. ලෝකේ ප්‍රජාතන්ත්‍රවාදී කියන දේශපාලන, ආර්ථික, සමාජ, සංස්කෘතික ක්‍රමවේදයක්. සමාජවාදී කියන්නේ එවැනිම ක්‍රමවේදයක්. සිංහල බෞද්ධ කියලා කියන්නේ න්‍යායක්. ඒ කියන්නේ ඒකත් ක්‍රමයක්. ඒ ක්‍රමයට රට අනුගත කරන්නට අවශ්‍යතාවය තියෙනවා මට. ඒ නිසා මම රාජ්‍යත්වයට පත් වෙනවා. එහෙම නැතුව මෙරට කවුරු හරි පුද්ගලෙක් කියලා වෙනස් කරලා නම් දැන් අපි බලාපොරොත්තු වෙච්ච සුන්දර රාජ්‍ය, මානව ගුණදම් ඇති රාජ්‍ය, දහමට ලැබි රාජ්‍ය, සංඝ රත්නයට සහ තෙරුවන්ට ගරු කරන රාජ්‍ය, අම්මට තාත්තට ගරු කරමින් සදාචාරයේ පැවැත්ම කියන දේ තිරසාරව නිර්මාණය වෙච්ච, තිරසාර සංවර්ධනයෙන් රට සංවර්ධනය කරා රැගෙන යන සැබෑ නායකෙක් පහළ වෙලා නම් මම කවදා රාජ්‍යත්වය බාර ගන්න නැහැ. මොකද මට ඒක කරන්න අවශ්‍යතා, මට දෙයක් කරන්න දෙයක් නැහැනේ. ඒක බලලෝභියෙක් කියන මට කිසි ඕමනාවක් නැහැ. හැබැයි මේ රට වෙනස් කළ යුතුයි. ඒතරම මම අදහස් තියෙනවා. මොකද මේ රාජ්‍යත්වය තුරත් කවදාවත්ම මම බොහොම වගකීමෙන් බය නැතුව කියනවා ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ඊට පස්සේ බිහි වෙලා ඉන්න ඊළඟ කිසිදු දේශපාලඥයෙකුට මේ රට වෙනස් කරන්න බෑ. මම ඒක එදත් කිව්වා, මම ඒක අදත් කියනවා. මම පැහැදිලිවම කියනවා ප්‍රජාතන්ත්‍රවාදයේ අගේන රජේන ජන සමාජයක් පවතින තාක්කල් මේ රටේ ජාතිවාදී අරගල ප්‍රශ්න නැති කරන්න බෑ. බෙදුම්වාදී අරගල ප්‍රශ්න නැති කරන්න බෑ. මේ රටේ මාධ්‍ය සදාචාර, මාධ්‍ය තුල සිදුවෙන
කුහොක දුෂ්ට පාපතර න්‍යායන්ටික නැති කරන්න බෑ. රටේ මිනිසු ලෙඩවෙනක වලක්වන්න බෑ. රටේ මිනිස්සු මාෆියාවන්ට ගොදුරුවෙනක වලක්වන්න බෑ. එසම් රටේ ප්‍රශ්න රාශියක් වෙන කිසිම ප්‍රශ්නයක් මේ කිසිදු රාජ්‍යකට විසඳන්න බෑ. හේතුව මොවුන් රට පිළිබඳ, ජාතිය පිළිබඳ, ජාතික වටිනාකම පිළිබඳ, ආගම පිළිබඳ, ආගමික පසුබිම පිළිබඳ, සමාජය පිළිබඳ, සබඳතාවම පිළිබඳ, මිනිසත්කම පිළිබඳ දන්නා දේශපාලන ක්‍රම දෙකක් නෙමෙයි ප්‍රජාතන්ත්‍රවාදයත් සමාජවාදයත්. ඒ නිසා කවදාවත් ඒකෙන් පරිබාහිරව දෙයක් නිර්මාණය වෙනවා නම් මේ රට ගොඩනගන්න පුළුවන්. නැත්තම් ගොඩනගන්න බෑ. ඒ පදනමින් තමයි මම කියන්නේ මේ කවදාවත් කරන්න බෑ. ඒකට අදාළ සාධක බොහොම පැහැදිලිව මම වගකීමෙන් කියනවා. අද රට දැන් ඔබ පහුගිය දවස්වල ස්වාමීන් වහන්සේ දැඩි ලෙස කිව්වා මේ දියසෙන් ඉපදිලා කියලා. මම බොහොම වගකීමෙන් කියනවා අයියේ මල්ලි දියසෙන් කියන මේ අතීතේ පෙර රජ දරුවන්ගේ කාලේ පඬිවරුන් විසින් රටේ අනාගතයේ බිහි වෙන රාජ්‍ය නායකයන් ගැන කිව්ව අනාවැකි මේ රාජ්‍යයත් තියෙන මිනිසුන් ආරූඪ කරන්න උත්සාහ කරන හොඳ නැහැ. ඒක පාපයක්. ඒ වගේම අපි අර ගෝඨාභය එද්දී පුටුවෙන් නැගිටපු හාමුදුරුවන් ඉන්නේ. ඒ වගේ හාමුදුරුවන්ගෙන් අපිට ඊට වඩා වෙනත් දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ. මං කියේ පැහැදිලිද? ඒතකොට ඒ කට්ටිය තුල තියෙන මතය තමයි ගෝඨාභය තමයි මේ රට ගලව ගන්නපු පුද්ගලයා කියලා. ගලව ගන්නපු පුද්ගලයාද එහෙම නැත්නම් පැලස්තර දාන්නපු පුද්ගලයාද කියලා අපිට තව අවුරුදු 1 දෙකක් ඇති බලා ගන්න පුළුවන් වෙයි. අපි එතන හර කතා නොකර ඉන්න ඕන විශයක්. හැබැයි මතක තියාගන්න ඕන දැන් කලට වේලාවට මම බොහොම පැහැදිලි කරන මේ රාජ්‍යත්වයෙන් පස්සේ ජනතාවට විපත් විතරයි කියලා. අද නෙමෙයි කියන්නේ මම බොහොම පැහැදිලි වුණා. එතකොට අද වෙද්දි ඔබ දකින්නද ලංකාවේ ගම් අතුර මේ කලට වෙහි කියන්න බෑ. දැන් මේ යන්නේ අකාලේ වෙහිවයි ඉන්නේ. මේක කාලයක් නෙමෙයි දැන් වස්සාන කාල ඉවරයි. හාමුදුරු කෙනෙක් කියනවා මේ දැන් කලට වෙහි වයිනවා. කලට වෙහි වයින්නේ නැහැ. මේ කාලේ ඉවරයි දැන්. එතකොට කාලේ ඉවරලත් වෙහි වයිනවා. අධික සුළං ඔබට දැන් මෙතන පේනවා. අධික සුළං, අධික විපත් ඔබට දකින්නද? පාරෙද්දි ගස් කීයක් පෙරලා තිබ්බ තැන් තැන්. ඔබ කීයක් දකින්න නායෑම? ඔබ කීයක් දකින්නද මේ මිනිස්සු ගංගතුළු ගහගෙන ගිහ අවස්ථාව? ඉතින් මේ ප්‍රශ්න නැවතීමක් නැහැ. 2005 සිට මේ දක්වා නැවතීමක් නැහැ. ඒකයි මම කියන්නේ මේ පත් වෙච්ච දේවල් වෙනස් විය යුතුයි. අන්නෙම වෙනස් වෙන්න යම් දවසක රාජ්‍යත්වයක් ලබන්න උනොත් ලබනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක මං වෙනුවෙන්නේ මාට එදාට මල්ලි ඔබ බලන්න මම එදාට මගේ වාහනට තෙල් ගහන්නේ මගේ සල්ලි වලින්. එදාටත් මේ වෙද මහත්තයා කියන චරිතය මෙහෙමම තමයි. හැබැයි රාජ්‍යත්වය ලබන්න කිසිම බලාපොරොත්තුවක් තාම නැවන් කිව්වේ වෙනස් කළ යුතු නම් ඒක කවුරු කෙනෙක් වෙනස් නොකර ඇතිනම් එම අඩුපාඩුව පුරවන්න මම ඒ තැනට යනවා. ඒ වගේම ඒ දෙක කරත් වැඩි කාලයක් රාජ්‍යත්වයේ කිරීමටවත් රාජ්‍යත්වය අල්ලාගෙන ඉන්න බලාපොරොත්තුවක් නැහැ. මගේ එකම බලාපොරොත්තුව එක වනගත වෙන එක, එහෙම නැත්නම් මහාන වෙන එක. දැන් අපි එද්දි දැක්ක තාමත් සුළං එනවා, ගස් වැටලා තිබ්බා. මම අහන්න කැමති දැන් කොහොම හරි මිනිස්සුන්ගේ තියෙන ජනවර්ම හම්බෙලා ගොඩබේ රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වෙලා තියෙනවා. මේක දේශපාලන සාකච්ඡාවන් වෙන්නේ මේ කතාබහේ මුලින්ම අර කාලෝචිතනක් ගන්න ඕනින්ද මම මේ කතාබහ මේ විදිහට පටන් ගත්තේ. ඔබතුමාට හිතන විදිහට මේ යන පාලනයට නව ආණ්ඩුවට හරි ඔබතුමාගෙන් කිසියම්ම ඔබතුමා කියන යෝජනාවක් හරි කිසියම්ම මේ වෙනස් වෙන්න ඕනි දැන් මොන හරි එහෙම දෙයක් තියෙනවා? පැහැදිලිවම මම ගෝඨාභය ගැන දන්නේ ලේකම්වරයෙක් වශයෙන් විතරයි. එතුමා දේශපාලන කාරියට පු කෙනෙක් නෙමෙයි. මහින්ද රාජපක්ෂ ජනාධිපති වෙන කාලේ මම බොහොම පොඩි කොල්ලෙක්. එතකොට පොඩි කොල්ල සාමාන්‍ය තරුණ කොල්ල කවුරුද 20 ගානක් නෙමෙයි. එතකොට මම ඒ වෙලාවේ ජනාධිපතිතුමා, ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපති ගැන කිව්වා බොහොම පැහැදිලිව කිව්වා මෙතුමා අනිවාර්ය යුද්ධය අවසන් කරනවාමයි. සරත් පොන්සේකා එකට පත් කරා කිව්වට මම කිව්වා අනිවාර්යෙන් මේ දෙන්නා කරනවාමයි මේ වැඩේ කියලා. කිසි තර්කයක් නැහැ. මම ස්වාමීන් වහන්සේලාමක් ඉන්නවා ඒකට සාක්ෂි. එතකොට මම රටේ ජනප්‍රිය නැහැ. මම පැහැදිලිව කරනවා. මොකද මම දැක්කා මහින්ද රාජපක්ෂ කියන චරිතය ගැන මම පොඩක් කියන්නම්. කම්කරු අමාත්‍යාංශයේ දරන කාලේ ගන්නෝරු උපදේශයේදී එතුමා අඬනවා මේ ජාතිය රකින්න ඕනේ, මේ රට රකින්න ඕනේ කියලා එතුමා අඬනවා. එතුමාගේ ඇස්වලින් කිඹුල් කඳුළු නෙමෙයි එදා වැටුනේ. එදා හොඳ කඳුළු, ඒ කියන්නේ හදවතින් නැගුණු කඳුළු ගැලුවේ. දෙවියෝ අපිට පිහිටවේ කවදාද සමේ රට බේරගන්න කියලා එතුමා බොහොම පැහැදිලිව කිව්වා. එදා ඒ මහින්ද රාජපක්ෂලා අපි ආදරය කරා, ඔබත් ආදරය කරා, යුද්ධය අවසන් කරපු මහින්ද රාජපක්ෂලා මිනිස්සු ආදරය කරා, මම ආදරය කරා. මහපොළොව මහින්ද එකපාරක් ඉඹිද්දී මම දවස් 365 දවසර දෙවතාවක් මහපොළොව ඉඹින මිනිස්සෙක් අදටත්. හරිද? මම ඒ මහින්ද ආදරය කරා. මම නෑ කියන්නේ මහින්ද ඒ දේ කරන්න සුදුසු තන මහින්ද හිටියා. මම ඒ මහින්දගේ ලැබුණු ගුරුහරුකම් තුල මම දැක්කේ නැහැ ගෝඨාභය යම් තැනකට එනවා මම දැක්කේ නැහැ. හරි, ගෝඨාභය ලංකාවේ නෙමෙයි ජීවත් වුණේ, පිටතනක ජීවත් වුණේ. ඒතකොට අද ජනාධිපති බවට පත් වුණා. ජනවරම කෙසේද ලබවුවේ කියන කාරණා පිළිබඳව මම ඔබට කිසිම දෙයක් කියන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න ලංකාවේ යంత్ర මන්ත්‍ර ශාස්ත්‍රය තුල, හරි, මම බොහොම පැහැදිලිවම කියන්න ඕනේ ඔබට මේක අලුත් විෂයක් වෙයි. යంత్ర මන්ත්‍ර ශාස්ත්‍රය තුල ආකර්ෂණ විද්‍යාව, වශීකරණය, මෝහන විද්‍යාව කියන විද්‍යාවන් තුන
ප්‍රබල ලෙස හදාරණ ගුරුන්වහන්සේ ලංකාවේ ඉන්නවා. ඔවුන්ට පුළුවන් රාජ්‍යත්වය වෙනස් කරන්න. මොන්න මූසල කුහක දුෂ්ට පාපතර වැඩේ කරත් ඒ කිසිදු මිනිස්සෙක් හිත වෙනස් නොවි ඔවුන්ට අධික ලෙස බන්ධන වෙලා වහල්කම් කරන්නට මිනිස්සු පොළඹවන්නට පුළුවන් ගුරුන්වහන්සේ ලංකාවේ තියෙන ඉන්දියාවේ තියෙනවා. හරි සම මේ රාජ්‍යත්වය ලැබීම පිළිබඳ මම මොනවත්ම කියන්නේ නැහැ. ඔබට තම ඉංගියක් ලැබෙන්නේ නැති. නමුත් මම පැහැදිලිව කියන ගෝඨාභය රාජපක්ෂර මං ඉල්ලීමක් කරනවා තව ටික දවසකින් වැව් ටික හදන්න මට අවසර දෙන්න. මං මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට මම පැහැදිලිවම ජනාධිපතිතුමාට පස්සේ ගිහිල්ලා කිව්වා. මට වැව් ටික හදන්න දෙන්න. මං හදන්න පුළුවන් මට රජයෙන් සල්ලි එපා. මට පළවෙනිදේට උපකරණ ටික විතර දෙන්න. ඊට පස්සේ මම සල්ලි හැම්ම කරලා මම මේක කරන්නම්. හරි. හෙළ වෙදකම පිටරට මං අවුරුදු 3ක් ඇතුළත ලංකාවේ දැන් ඔබ මේක අභියෝගයක්. මම හෙළ වෙදකම කියන්නේ රාවණයන් සතු වෙදකම. රාවණයන් තුර පරපුරෙන් ආපු වෙදකම. මේක මම බොහොම වගකීමෙන් කියන්නේ. එතකොට මම පැහැදිලිවම කිව්වා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ජනාධිපතිතුමනි මම ඔබතුමා සිංහාසනේ තියන්නම් මේ ජීවිතේ ඔබතුමා මරණකම් මට අවශ්‍ය මෙච්චරයි හෙළ වෙදකම පිළිවන්න. ඒතර සෞඛ්‍ය අමාත්‍යාංශය කියනවා 27000ක් වසරකට 27000ක් පිළිකා රෝගින් වැඩි වෙනවා. වග්ගඩ රෝගින් 5000ක් දැන් වැඩි වෙනවා. දියවැඩියා රෝගින් 10000ක වඩා වැඩි වෙනවා. හදවත් රෝගින් 45000ක් මියදෙනවා මේ රටේ. හරිද? කිසිදු බෝනවන රෝගයකට දේශීය වශයෙන් නිෂ්පාදන ඖෂධයක් නැහැ. හරිද? එතකොට මේ නිෂ්පාදන ඖෂධ හැම එකම විකුණන්නයි අපේ මිනිස්සු හදන්නේ. නොමිල දෙන්න නෙමෙයි හදන්නේ. ඒ කියන්නේ මිනිසාට මිනිසත්කමෙන් අවදි වෙන්නට අවශ්‍ය පසුබිම් නිර්මාණය කරන්න මේ සෞඛ්‍ය නිර්මාණය කළ රට තුල. මම කිදි පැහැදිලිද? ඒ නිසා එවැනි වෛද්‍ය විද්‍යාවක් තියෙද්දී අපි ඒ කොහෙන්වත් ආපු ඉන්දියාවේ කුයි කොහෙන්වත් ආපු බටරින් අක්කුයි වැළඳගෙන ඒ දෙක හොඳයි කියලා අපේ දේවල් පහර දෙන්න රට. ඉතින් මම පැහැදිලිු කියනවා අන්නේ ප්‍රතිචත. ඒ කියන්නේ රෝග උත්සන්න වීම නැත්නම් රෝගීන් ගණයට වැටෙන ඒ කුලකයට වැටෙන ප්‍රමාණය මම අවම කරලා දෙනවා 100%ක් වසර 3ක් ඇතුළත. මට ඒක කරන්න පුළුවන්. දෙවෙනි කාරණාව මම දැනට ඉන්න රෝගීන් ඒ කියන්නේ පිළිකා රෝගීෙක් නම් බයොප්සියක්වත් නොකළ බයොප්සියක් නොකර වෙන පරීක්ෂණ පුළුවන් බයොප්සියක් නොකර දුන්නොත් රෝගියෙක් අනිවාර්යයෙන්ම ඒ රෝගියා හොඳ කරන කිසිදු තර්කයක් නැහැ දිර 63කින් මම හොඳ කරන්න පුළුවන්. ඉතින් ඒ තනමම රටේ කියලා තිනවා ප්‍රසිද්ධ මාධ්‍යද කියලා මයිදාර ප්‍රසිද්ධ මාධ්‍ය කීපෙකදී මම මේ ගැන කතා කරා. ඔබ විශ්වාස ගන්න ලංකාවේ ඔය වෛද්‍ය විද්‍යාව ගැන කතා කරලා මම අනිවාර්යෙන් කතා කළ යුතු මාතෘකාව තමයි ගංජා ප්‍රශ්නේ. ගංජා ලංකාවේ නීතිගත කළ යුතුයි කියලා පළවෙනිටම ප්‍රසිද්ධ මාධ්‍ය හොර රහස නෙමෙයි ප්‍රසිද්ධ මාධ්‍යයේ ප්‍රසිද්ධ විවේචනය කරලා මේ පරසුද්ධන් විසින් සිංහල ජාති නැතිකරනගත් පළමු වෑමේ කොටසක් විතර අර්ථකථනය කරේ මම ගංජා. ඒතකොට මම කියනවා ජනාධිපතිතුමා ඉල්ලීමක් කරා මම පෞද්ගලිකව මේක බලනවා නම් එතුමාට සම්බන්ධ කෙනෙක් කරලා බලනවා නම් මෙන්න හොඳ වැඩක්. ලංකාවේ ඖෂධ තියෙනවා පිළිකා, වකුගඩු, ස්නායු ආබාධ, දියවැඩියාව, මානසික රෝගී තත්ත්වයන්, ඇසේ පෙනීම ආදී කොටගත් බොහෝ රෝගී තත්ත්වයන් සුවපත් කිරීමට ගංජා වලින් ඖෂධ හදන්න පුළුවන්. මම පෑදුණු කියනවා ගංජා රාජ්‍ය අනුග්‍රහයෙන් ගංජා බගා කරන්න. තනමල්ලිල ගංජා හදන පැත්තක්. තනමල්ලිල ගංජා හදන්න. ගංජා හදලා ගංජා ඔයිල් එක හදන්න. ගංජා වලින් ටැබ්ලට් එක හදන්න. ඒක බොන්න නෙමෙයි දුම්පානේ වශයෙන් නෙමෙයි මම කියන්නේ. මම කියන්නේ ඖෂධයක් වශයෙන් මේක හදන්න. ඒක රටට අනිවාර්යයෙන්ම ගංජා කන්න ඕන. ඒක ඔබට පැහැදිලිව ගංජා ඔබ කෑවු දවසට. මම කියන්නේ ඒක කරන්න ඕන. දෙවෙනි කාරණා තමයි, තුන්වෙනි කාරණා තමයි ලංකාවේ වැව් වමුණු ටික හදන්න ඕනේ. ඇයි වැව් වමුණු හදන්න ඕන කියන ප්‍රශ්නේ මම දීර්ඝ වශයෙන් දැන් මේ දවස්වල ප්‍රොජෙක්ට් එකක් මම ලියාගෙන යන්නේ. ඒ ප්‍රොජෙක්ට් එක මම ඉදිරිපත් කරා. මම පැහැදිලිව ඔබටත් ඕන නම් දැන ඔබ මේකේ මේ channel එකේ ඔබටත් පුළුවන් මේක මෙන්න වේද මහත්තයා ඉල්ලීමක් කරලා තිනවා කියලා ප්‍රසිද්ධ කරන්න. මම ඒක මම ඉරාජ්ටත් දෙනවා මම. දැන් ඉරාජ් කෝට් මම උදව් කරනවා කියලා මම ඉරාජ්ටත් මේක දෙනවා පැහැදිලිව. ඒ වගේ රටේ ජනාධිපතිතුමාටත් දෙනවා. පුළුවන් නම් කරන්න. ඒ වැව් හදන්න ඕනේ ඇයි? වැව් 34000 තිබ්බේ ඇයි අපේ රටේ? අපි බලන්න ඕනේ ප්‍රශ්නේ. ඒතොර වැව් රටවට කර මොහොතක් ඇති රටක වැව් 34000 පවතින විදියක් නැහැනේ. ඒතොර මේ වැව් හැදුවේ කොහොමද? ඒතොර දැන් අද බලන්න උපුල්සාන් සන්නස් කළ මොනතරම් සමහර අවස්ථාවේදී අමන බూరు කතා කියනවනේ. හැබැයි මෙතුමා මේ එතුමාගේ දර්ශනනේ ඒක. මම එතුමාට චෝදනා කළ වැඩක් නැහැනේ. හැබැයි මම එතුමාගේ පිළිගන්න දේවල් දෙනවා. එතුමා බොහොම වීර්යවන්ත මිනිස්සෙක්. මම ඒක පිළිගන්නවා. ඒ වගේ එතුමා දාර්ශනික පැත්තක් තියෙනවා. ඒක හරි මම පිළිගන්නවා. එතුමා කියනවා වඩුවෙක් ගෙයක් හදද්දි වඩුවෙක් ගද්දී වඩුවා හොඳම වඩුවෙක් තමයි ගන්නෙ. වෙඩින් එකක් ගන්න වෙඩින් සෙන්ටර් එකකට වැඩ බාර දෙද්දී හොඳම වෙඩින් සෙන්ටර් එකක් තමයි ගන්නෙ. බියුටි කල්චර් කරන්න නම් හොඳම බියුටි සෙන්ටර් එකකට තමයි යන්නේ. කොණ්ඩේ කපන හොඳම බාබර් ෂොප් එකට යන්නේ. ගෙයක් හදන්න බාසුන් නැදේ හොඳම මේ කන්ස්ට්‍රක්ෂන් එකකට තමයි දෙන්නේ. මේක තමයි එතුමා කියනවා. හැබැයි දේශපාලඥයෝ ආද අපි කවදාවත් හොඳම කෙනෙක් නෙමෙයි පත් කරන්නේ. හරිද? ඒ වගේ එතුමා කියන යම් මත තර්ක හරි වැදගත්. එතුමා මේ පැහැදිලිවම ඊයේ පෙදාගෙනවා ලංකාවේ බොහෝ චෛත්‍යකරණයේදී බොහෝ වැව්කරණයේදී මේ ගංජා කියන මිනිස්සු දේවල් පාවිච්චි කරා. ගංජා පාවිච්චිය තුළ
හිටීමේ කැපෑසිටික වැඩි වෙනවා. ඉතින් මම මේක පැහැදිලිවම කියන දැන් බලන්න මං කියද පැහැදිලිද? ඒ වගේ අන්න මේ වගේ දේවල්. ඒක රට තුල සිදු වියුත්ත කුමක්ද කියන එක පිළිබඳ දාර්ශනිකෝ දන්නවා. හැබැයි මං කියන්නේ මේ එතුමා දාර්ශනිකයෙක් කියලා. එතුමාගේ දාර්ශනික පැත්තක් තියෙනවා. මම මේ කියන උත්සාහ කරන්නේ. ඒක මේ වගේ දේවල් රට තුල අන්තර්ගත විදිහට වැවුටික ලංකාවේ හදන්න ඕන. ඊලංකාර තමයි මගේ යෝජනාවක්. මම පැහැදිලිම යෝජනාවක්. සැබෑ බුදුදහම ලංකා ධර්මතල තුලින් අතුරුදන් වෙලා තියෙන්නේ. සැබෑ බුදුදහම. ඒක සැබෑ බුදුදහම ලංකා රාජ්‍ය තුල නැවත ස්ථාපනය කරන්නට අවශ්‍ය පරිසරය සකස් විය යුතුයි. ඒක සකස් කරන්න අවශ්‍ය බලතල දෙන්න ඕන. අමාත්‍යංශ එපා. මුදල් එපා. හරි, අවසරය විතරයි ඉල්ලන්නේ. හරි, ඊළඟ කාරණා තමයි ලංකාවේ රාජ්‍ය සියලුම රාජ්‍ය සේවකයන්ට රාජ්‍ය යාන්ත්‍රණය පහසු කිරීම උදෙසා ඒ රාජ්‍ය සේවකෝ කාර්යක්ෂම කරන්න පුළුවන් එකම දේ. කාලය අපේ අපතේ නෑ. ඔබ දන්නවද මිනිහෙක් උදේ 8ට වැඩට යද්දී ඒ මනුස්සයා නැගිටින්නේ 5ට. සමාන 4ට බස් එක පය දෙකක තුනක කාලයක්. ඉතින් මේක වෙනස් කරන්න නැතුව මෙරට දියුණු කරන්න බෑ. මෙරටේ අවුරුදු 18 ශ්‍රම බලකායට ඇතුළත් ඉන්න මනුස්සය අවුරුදු 27 වෙනකල් ඉගෙන ගන්නවා. මේ අවුරුදු 9ක ඩිෆරන්ස් එක නැති කරන්න බෑ අපිට. මෙතන ප්‍රශ්නේ තියෙන මෙතන. ඒක නැති කරන්න තාක්කල් අපේ රට දියුණු කරන්න බෑ. ඒ නිසා මම කියන්නේ රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කර යුතු. රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කරන්න රාජ්‍යත්තර සුදුසු පරිසර නිර්මාණය කරන්න. රාජ්‍යත්තර කියන්නේ මේ ජනාධිපති හා මන්ත්‍රී මණ්ඩලනේ. මම කියන්නේ රාජ්‍ය සේවකයෝ. මොකද අපේ වැටුප් ලබන සේවක. දැන් අපි බලන්න වැටුප් මොන හරි වැඩක් කරගන්න කිව්වම අපිට බයිනෝ රාජ්‍ය සේවක. හැබැයි එයාලා දන්නේ එයාලා යැපෙන්නේ අපෙන් පඩිගන්නේ කියලා. මම කියන්නේ ඔයාලා අපෙන් පඩිගන්නේ නිසා ඔයාලා අපිට වැඩ කළ යුතුයි. ඔබ සාධාරණ වැඩ කරන්න. මොකද මගෙන් විතර නෙමෙයි හැමෝටම සාධාරණ වැඩ. මම ඒක කියනවා. මම බය නැහැ. මොකද මට නැති වෙන දෙයක් නැහැ. මම බොහෝ ඔබ මෙතෙන්දී දකින්නේ මම බොහොම සරල මිනිස්සේ මිනිසු මාව මේ එක එක කෝණ වලින් මැනලා කෙරලා මේ මාව මෙතෙන්ට එන්න නැතුව මගේ කතා කරන්න නැතුව මගේ දේවල් අද්දින ගන්න නැතුව මිනිසු මට චෝදනා කරන මම එහෙම මිනිස්සෙ නෙමෙයි. ඒත් මම කියනවා නිවාස ටික හදලා දෙන්නම් මම. හැබැයි මට එක දවසින් කරන්න බෑ. මගේ වියදමෙන් මම හදනවා. මට අවශ්‍ය වෙන්නේ වෙනම දෙයක්. මම අවුරුදු 15ක් ඇතුළත ඒක තිරසාර සංවර්ධන වැඩපිළිවෙල එක එක්තරා දෙයක්. ඒතර අවුරුදු 15ක් ඇතුළත මම මේ රටේ නිවාස ලක්ෂ 35ක් හදලා දෙනවා රජයට. මට රුපියලක්වත් එපා. අවසරය විතරයි ඉල්ලන්නේ. හැබැයි ඒකේ ඔක්කොම එකවර ඕනේ. හෙල වෛද්‍ය විද්‍යාව ස්ථාපනය කරන්න ඕනේ. වැව් ටික හදන්න ඕන. සම්බුදු සාසනයේ පුනර්ජීවය උදෙසා අවශ්‍ය මේක අවශ්‍යතා මේක දෙන්න ඕනේ. ඊට පස්සේ වැව් ටික හදන්න ඕනේ. ඊට පස්සේ ගෙවල් ටික හදන්න ඕනේ. ඒකම අනිවාර්යෙන් සියලුම කුඹුරු, ඒ කියන්නේ සියලුම කුඹුරු වලින් වැඩ නොකරන පුරන් වෙච්ච කුඹුරු සියල්ලත් අලුතෙන් දේශීය අවශ්‍යතා. මොකද සංගණනාත්මක අධ්‍යයනය කියන විෂයක් හෙල විද්‍යාව තුළ තියෙනවා. ඒක හෙල සූසර කාල තුළ සංගණනාත්මක අධ්‍යයනය. අද අපේ රටේ නෑ. මොකද එක තැනක බටු හිට වොත් තව තැනක හදන්නේ මිරිස්, තව තැනක හදන්නේ වෙන මොනවා. එතකොට මේ රටේ මේ පැත්තේ යායට බටු හදනවා බටු කිලෝ එක රුපියල් 2යි මිරිස් කිලෝ එක රුපියල් 10යි. එතකොට අපි බටු වලටයි මිරිස් වලටයි වේදම් කරව එක මූද පොහොර වල්නාශක කෘමිනාශක දිලිනාශක හයිබ්‍රිඩ් බීජ මේ ඔක්කොරම වියදම් කරපු මුදල් එකයි. එතකොට මුදලක් වියදම් කරලා එක කොටසක් ලාභ ලබනවා, එක කොටසක් පාඩු ලබනවා. හැබැයි පිටරට අපිට එකම ගානට සල්ලි ඉවරයි. ඒක රට වැටෙනවා. ඒ නිසා සංගණනාත්මක අධ්‍යයනය කියන රටේ අවශ්‍යම විෂයක්. මේක අධ්‍යාපන එකතු කළ යුතු විෂයක්. ඒ නිසා මේක පිටපත ඕන තරම් තොරතුරු දෙන්න මම කැමතියි. කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද මම මැරෙන මිනිස්සෙක්. ඒ නිසා මම අවුරුදු 37යි. මම තව ටික දවසක මැරලායයි. එතකොට ඒ මම මැරෙද්දි මගේ දනුව මේ රටේ තිබුණ නැත්තම් ඇත්තම අපරාධය. මං කියන්නේ මගෙන් ගත යුතු දේ ගන්න ගත යුතු දේ බැහැර කරන්න. ෆස්ට් ටයිම් ඒක විවේචනය කරලා බැහැර කරන්න, නැත්නම් විවේචනය නොකර බැහැර කරන්න, ගෞරවයෙන් යුතුව බැහැර කරන්න. එහෙම ප්‍රශ්නයක් නැහැ. කොහොම කරත් මගේ දැනුමයි මම දෙන්න කැමතියි. එතකොට මම පැහැදිලිවම කියනවා රට තුල ඒ ඉල්ලීම් පහ ඉෂ්ට කරොත් මම ඒ රාජ්‍ය නායකත්වයට උදව් කරනවා. මම හෙළ වෛද්‍ය වෘත්තිය ලංකා ස්ථාපනය කර සටන් කරන්නේ මම දෙන බඩු ලිස්ට් එකක්. මං ඒ කියන්නේ එයා සුවපත් කරන ඒ බඩු ලිස්ට් එකේ පැහැදිලිවම දෙවෙනි කාරණාව තමයි බොහොම පැහැදිලිවම මම කියන්න ඕනේ. දෙවෙනි කාරණාව තමයි පවතින රජයක් වැට්ටවීමට කටයුතු නොකරන්න කියලා. පෞගිය රජය වැට්ටවන්න මම පෞද්ගල කටයුතු කරන කරා. මොකද රාජ්‍යත් කියන මම එතෙන්ද අර්ථ කතන කරන්නේ සමස්ත මානවයා පිරිහීමට ලක් කරන යම් ක්‍රමවේදයක්, යම් රජෙක් හෝ රාජ්‍ය තන්ත්‍රයක් විසින් පරිපාලන ව්‍යූහයක් විසින් මෙහෙමනෝ නම් ඒ පරිපාලන ව්‍යූහය රාජ්‍ය තන්ත්‍රය හෝ රජතුමා නැති කරන්නට ඉවත් කරන්න අපි අනිවාර්යෙන් මැදිහත් විය යුතුයි. ඒක අපේ වගකීමක් යුතුකමක්. ඒ නිසා මම ඒ දේදී මම මැදිහත් වුණා. නමුත් රට තුළ විය යුතු දෙයක් තියෙනවා. අනේ දේ කරන්න සුදුසුයි. ඒ වගේම තමයි තව තියෙන රටේ කළ යුතු දේවල් ගොඩක් තියෙනවා. මේ රට සහමුලින් වෙනස් කරන මේ රටේ අවශ්‍ය ඒ කියන්නේ වනභගාව අනිවාර්යයි. වනභගාව වෙනවා රට තුළ ඇති කරන්න ඕන. ඒ වගේ තමයි ආර්ථික භෝග. ඒ කියන්නේ උදාහරණයක් අපි දැවමේ භෝග වෙනම වගා කරන්න ඕන. ඒ දේවල් තුළින් වසර පහකට මේක යම් නීතියක් ගන්න මේ රටේ ගස් කපන එක නවත්තලා කොස් ගස් ටික වෙනම හදලා බද්ඝා වෙනම එකෙන් ප්‍රොඩක්ෂන් ටික මොකද අපේ රටේ මල්ලි මේ ඇත්තම කතාව මේ නිෂ්පාදනය වෙන්නේ නැහැ.
මංගේ හැ අපට හැමවෙල අප බන්න අමුද්‍රවීටක පිට ගරන්න එහම එප අමුද්‍රව විගුණන මේ පඩක් කරන්න පුළුවන් ඒ තාක්ෂණ අපි තුළ තියෙනවන අපට පිට හරි තාක්ෂණ නැත්තම් පිටින් ගෙනලට කමන්න රටේ ප්‍රඩක්ෂණ කල අපි නයබර බිලියන ොල බිලියන සියක් දේශය සහ විදේශය නය අපට අපම ගැලවෙන්න බෑ මේකෙන් ගැලවෙන්න දේශ ප්‍රඩක්ෂ නිෂ්පාදනය කළ ති දේශවශයෙන් නිෂ්පාදන අපි දැනුම තියනු අපි ප්‍රඩක්ෂණ එක කරන්න නිෂ්පාදන කරන්න මුකද අපි දැනගන්නන ඒකෙන් ඒ ආර්ථක ලෝකාර්ථය ගැලපන ඒද නිර්මාණය කරලා ලෝකරම වෙලපලක් හදන්න ඒ වෙලපට ඒ සියල්ල ඇත්තරම හෙලා ආර්ථක විහය තුළ තියෙන මේ සුද්දගෙන් ගෙනාපු ආර්ථකය තුළ ඔබ හිතන්න අපි ලක්ෂ පහකට ආසන නායකාරෝ කරපු ගැන කරේ අපි පවුන් මිලියන හාරසියකට වඩා අපිරට එදදාස් නවසී හතලි සටේද අපිරටේ මහබාණ්ඩාකට ලැබෙනවා කෝයේ සල්ලි මංහන කෝයේ සල්ලි අද එදා දකුණවාසියාව දියුණුම රට අද දකුණවාසියන මුළු රට ලෝකෙම දුප්පත්ම රාජ්‍ය අපි තුන්ගනි ලෝකරට කවද දුණුවන්න අපි හිඟනට මේ විදිරම කියවත මේ රටේ කොටස්ටික විකුණන්න බැරවුණොත් මෙරටේ සමය විකුණන්න බැරවුණොත් බලාගන්න මල්ලි අනිවාරයම අපි ලෝක දුප්පත් රාජ්‍යක වශය ලෝක අර්ථකතන අර්ථකතනය කරනවා දුප්පත් රාජ්‍යක් වශයෙන් අර්ථකතනය කරට පස්සේ මේ රටට ජාත්‍යන්තර මැදිහැත්වීම් නවත්තන්න බෑ මතකතියාට අනිවාර එක ඒ එතෙන්දී රාජ්‍යත්තයේ මොනදය කරත් අදාල නෑ දුප්පත් රාජ්‍යක් රට දියුණු කිරීමක්ච මේ ක්‍රමයක් වශයෙන් කියලා අනිවාරයෙන් බොහෝ සංවිධාන රට බෑලා මෙරට සම්පූර්ණ සිංහල සංස්කෘතියත් සදාචාරය පැවැත්ම ආගම දර්ශනය සිංහල ජාතිකත්තේ භාෂාව සියල්ල වෙනස් කරලා උන්ට ඕන දෙවල්ටි කල මෙරට පිනාසම කරලා දාන්න රට දියුණු වෙයි රට දියුණු වෙන්නේ සංස්කෘතිය පිරිහිලා නම් මානව ගුණදම්ටික නැතිවෙලා නම් සම්බුදු සසුන නැතිවනම් ඒ දියුණුවේ ඇති ප්‍රතිඵලයකුමක්ද අපට තාක්ෂණයක් ලැබෙනවන ඒ තාක්ෂණයෙන් අපේ ආයුෂ අඩු වෙනවනං ඒ තාක්ෂණයෙන් අපිට ලැබෙන දියුණුව සහ අපිට ලැබෙන දේමුක්ක්ද කියලා අපි හිතන්න ඕනේ ඒ දේ නොසිත අපිට වැරඳ ගන්න දේ තුළ අපිටම තමයි වළකපෙන්නේ නිසා මම බොහොම වගකීමෙන් කියනවා පැහැදිලිවම කියනවා වෙනස් වීතු දේවල් බොහොමයි මේවා එක දවසින් වෙනස් කළ යුතුයි මේවා මේ මම ඊළඟ අවුරුද්ද කරනවා ඊළඟ අවුරුදු පහේ කරනවා කියලා ඉන්න බෑ මේවා කරනවා නම් අපි දෙන්න සූදානම් මම කොහොමත් ජනපතිතුමාට බොහොම ඉක්මනට දෙන්න සූදානමක් තියෙනවා ඉතින් එතුමා පිළිගයිද නොපිළිගයිද කියලා දන්නේ නැහැ ඉතින් ඒක එතුමාගේ දුර කාලයට තීරණයක් වේවි ඒක පිළිගැනීම සහ නොපිළිගැනීම ඒක තමයි මම කෙටියෙන් කියන්නේ